අන්තයක. නමුත් ඒක අපි සමාජයේ දකින්න මම එකයි කිව්වේ බාගෙට දන්නේ කිය. සතර පෙරනිමිති කොහේ දකින්නද? ගෘහීය ජීවිතයේ එකිනෙකා අතර තියෙන පරාසයවත් අඳුරාගත්තේ නැත්තම්. අවබෝධයෙන් ලෝකය දකින්නට හම්බෙන පින්වන්ත වෙලාවක් පුතා බණහනේ. කංකම් විතරති සැකදුරු වෙනවා බණ ඇව්වා. විශ්වාසය ඇති වෙනවා. විශ්වාසා පරමාඥාති. මේ ලෝකේ හොඳම නෑකම විශ්වාසය. අනිත් ඒවා ඔක්කොම මායාකාරී බොරු දේවල්. බල කසාද බැඳපු අය. කසාද බැඳපු අය අතරේ බලන්නකො මේ වෙනකොට නෑකම කොහොමද කියලා. දරුවෝ අම්මාට අවනත නෑ. දරුවෝ තාත්තට අවනත නෑ. සැමියා බිරිඳට අවනත නෑ. බිරිඳ සැමියාට අවනත නෑ. බෞද්ධයෝ ආගම දහමට නෑ. මේ විදිහට එකිනෙකා කෑලි කෑලි වලට කැඩිලා ඈත් වෙච්චි බවක් පේන්නේ නැද්ද? මේ දම් සභා මණ්ඩපයේ දිහා බලනකොටම තියනවාද විශ්වාසය? නෑ පුතා, අපි විශ්වාසය තියන්න ඕනේ ලපටි කාලේ ඉඳලා රත්නත්‍රය කෙරෙහි. බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය කෙරෙහි විශ්වාසය තියෙනවා නම් ඒ විශ්වාසය මත අපි එකිනෙකා අතර විශ්වාසය ජනිත වෙනවා. ධර්මය විශ්වාස නම් ධර්මය පිළිපදිනවා. ධර්මය පිළිපදිනකොට සිඟාලෝවාද සූත්‍රයේ මාපිය සබදතාවය, දූදරු මාපිය සබදතාවය, අඹුසැමි සබදතාවය, සේව්‍ය සේවක සබදතාවය, ගිහි පැවිදි සබදතාවය, මිත්‍ර සබදතාවය ආදී කොට ඇති සියලු සබදතා පුතා ගොඩනැගෙනවා. මම පුතාලා සමිතිය කී දෙනෙද පුතේ ඉන්නේ? පහක් විතර. ඊට වැඩි ඉන්නවද? 40. කොයි යමු? ඈ දැන් 40ම නියෝජනය කරමින් මම පුතාලා 5 දෙනා දින්නේ. තව පිටිපස්සෙත් ඉන්නවා අදින්දගෙන. මට එහෙම පෙනුමක් නෑ. මොකද කුලා ඇති. මොකද බය? මං කවුරුවත් ලියන ගොඩින් අනුරාධපුරයට ගෙනියන්නේ. මට එහෙම ගෙනියන්න අවශ්‍යතාවයකුත් නෑ. ඒ වුණාට පුතේ ඕක තමයි අපේ හැටි. අපි ඕනෑ දේෙන් මග අරිනවා, එපා දේට එකතු වෙනවා. සුහද කියන වචන තේරුම දන්නවාද කියලා අහන්න ඕනේ ඊළඟ සමිති වාරේදී. සුහද කියලා කියන්නේ මොකද කියලා. පිරිසිදු හදවත් ඇති, එකට ඉන්න කැමති, එකිනෙකා අඳුනාගත්ත, එකම සමාගමක කියන අරුත තමයි සුහද කියලා කියන්නේ. සුබසාධක. මේ වචන හරි ගැඹුරුයි, බරයි, වටිනවා පුතා. අපි හැම දෙනාගේම ජීවිතවලට සුබදායක, අර්ථපූර්ණ වටිනාකමක් ලබන්නට පිහිටුවාගත්ත සමගියෙන් සතුටින් පිරුණු එකමුතුව තමයි සුහද සමිති. ඒක වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මිහිමඩලේ දිගාරින්න පුළුවන් නම් පුතා හරි වටිනවා. එතකොට තමයි මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ ලාභ මිහිපිටම අපිට විඳින්න පුළුවන් වෙන්නේ. බණ ඇහුවාම ලැබෙනවා ලාභ පහක්. අස්සුතං සුනාති, සුතං පරියෝදපේති, කංකං විතරති,
දිට්ඨින් උජුං කරෝති චිත්ත මස්ස පසීදති කියලා. අස්සුතං සුනාති නොයසූ දේවල් අහන්න හම්බෙනවා. අද මං කියනවා පන්නිපිටියේ ඔය අත්තු ජීවිතයටවත් අහපු නැති එව්වා. අලුත් එව්වා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී ලංකා ද්වීපයේ ජන ජීවිතය හා බැඳුණු ලංකා ඉතිහාසය හා බැඳුණු සිහල බෞද්ධ කම මත බැඳුණු අපේ කම මත බැඳුණු බොහෝ දේවල් ඔබ මෙතුවක් කල නෑසු අදහන් හම්බෙනවා. හරි ලාබයි පුතා. ආපු මිනිහාට වඩා බුද්ධියෙන් වැඩුණු වෙනස් මිනිහෙක් ධර්මරාජ විහාරස්ථානයේ ගේට්ටුවෙන් එහා පැත්තට යා යුතුයි. මං උත්සාහ කරනවා එහෙම යවන්න. නැත්තම් මේ ධර්මානුශාසනාවෙන් වැඩක් නැහැ. මම පුතාලා ගත්ත උත්සාහයෙන් ඇති වැඩක් නැහැ. ජීවිතය ගැන බෞද්ධ දර්ශනය ගැන ඔබ නොදන්නා බොහෝ දේ ඉගෙන ගන්න හම්බෙනවා. සුතං පරියෝදපේති බාගෙට දන්නේවා පූර්ණ වෙනවා. මොනවාද අපි බාගෙට දන්නේ? ඔක්කොම බාගෙට තමා නේද පුතේ? ඔක්කොම දන්නේ බාගෙට. අපි මං බලාන හිටියා මිදුලාතු ගානවා දවාලි පිරිමිලම හානවයි අතු ගානවයි කියන්නේ දෙකක් පුතේ. හාන එක වෙනයි අතු ගාන එක වෙනයි. ඉඳලා තියෙන්නේ අතු ගාන්න හාන්න නෙමෙයි. මං උඩ ඉඳලා බලාගෙන හිටියා අහන්ඩත් ඉතුනම පුතා හානවද අතු ගානවද කියලා. හොඳ නැති හින්දා මම ඒ වෙලාවේ නොකියා හිටියා. මෙතනින් ඔක්කොටම ඇහෙන්න ඕනනේ. ඒ හින්දා අපි පුතා මේ ජීවිතේ දන්නවා වාගේ පෙවුනට ඔය දන්නවා කියලා හිතාගෙන ඉන්න එකක්වත් හරියට දන්නේ. පිරිමි පිරිමිකම දන්නේ, ගැහණු ගැහණුකම දන්නේ, තාත්තලා පියකම දන්නේ නැ, අම්මලා මව්කම දන්නේ නැ. බොහෝ විට ගිහියෝ ගිහිකම දන්නේ නැ, පැවිද්දෝ පැවිදිකම දන්නේ නැ. අපි ඔක්කොම බෞද්ධයෝ, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා බෞද්ධකම දන්නේ නැ. මේවා ඔක්කොම බාගෙට දන්න. හරිහාමං දැක්මකින් අවබෝධයකින් පිරීලා නැහැ පුතා අපේ ජීවිත. වෘත්තීය ජීවිත තියනවා මේ හැම කෙනෙකුගේම පවුල් හා බැඳුණු. ඔබ දන්න හස්ත කර්මාන්ත, රාජ්‍ය සේවකයෝ හැටියට රාජ්‍ය සේවය, පෞද්ගලික ආයතනවල හැටියට පෞද්ගලික සේවයේ යෙදෙන අය, ඔබ එදිනෙදා කරන සියලු කර්මාන්තයන් බාගෙට දන්නේ කියලා මන් දන්නවා. ඒ යම් යම් තැන් පූර්ණ කරගන්න ලැබෙන පින්බර වෙලාව බණහන එක. පුතේ කිව්වොත් සංග නැහි, නොකිව්වොත් පඬිවදනක් තියනව නේද එහෙම? කිව්වොත් සංග නැහි, නොකිව්වොත් මොකද වෙනවා කියන්නේ? ඔක හදලා කියන්නේ. පණිවිඩය කවුරුවත් දන්නේ නැද්ද? ලියනකොට අහලත් නැද්ද පණිවිඩයෙන්? කිව්වොත් සංග නැහි, නොකිව්වොත් වෙහෙර නැහි කියලා ඔබ කියනවා. ඉතින් ස්වාමීන් වහන්සේ එච්චර දරුණු යකාට බුදුහාඳුරුවන්ගෙන් ප්‍රශ්න ඇහුවා ඇගිද? මොකෝ බැරි? ප්‍රශ්න අහන්න පුළුවන් උගත් යක්කු ලංකාවේ නැද්ද? උගත් යක්කු නැද්ද ලංකාවේ? ඕන තරම් ඉන්නවා. පාර්ලිමේන්තුවේ ඉන්නවා, ඈ මහ බැංකුවේ ඉන්නවා.
මම බැංකුවම කාලලු එකෙක් කියලා ඔය කියන්නේ නේද? යකෙක් කාලලු පුතා. යකත් දන්නවලු. මන් දත් තියනවලු. අල්ලන්නේ නැහැ. ඒ අල්ලන්නේ නැති එකත් යකානේ එහෙනම්. යකාගේ පැත්තට බරනම් යකා එක්ක එකතු වෙලා නම් ඒ කත් යකා. යකා එක්ක දීග කන්නේ යක්ෂණියක් වෙන්න එපා. යකා එක්ක සොයුරු සබදතා තියෙන්නේ යක්ෂ සහෝදරයෙක් වෙන්න එපා. නැති වෙන්න බෑනේ. ඒ වාගේ දරුණු අය ඉන්නවා. වෛද්‍යවරු ඉන්නවා පින්නතුනි, මිනිස්සුන්ව තලා පෙලා හිරිහැර කරලා අහුරා කන සීසර කරනවා කියලා එකක් කොර කොරා මරන්නේ වෛද්‍යවරු. හටේ ගෑනුන්ට ළමයි හම්බුනේම නැද්ද අප්පච්චි? අපි පොඩි කාලේ එකෙක් නෙමෙයි 10ක්, අපේ ගෙදර 10යි, මාත් එක 10යි, 10 දෙනාම හම්බෙලා තියෙන ඉටි රෙදි කෑල්ලක් උඩ. කුසන් බුමුතුරුණු එලාපු සුකෝප භෝගි වෛද්‍යවරු 7-8 දෙනෙක් වටේට ඉඳගෙන රූපවාහිනී කැමරා තිර මේවාගේ අල්ලාගෙන සේවක සේවිකාවෝද පුරවාගෙන මහා මන්දිරවල නෙමේ පුතා හම්බුනේ ගෙපැලේ ගොම මැටි ගාපු පොළොවේ ඉතිරෙද්දක් උඩ නාරි වෛද්‍ය විශේෂඥාට හිටියේ අපේ තාත්තගේ අම්මා, අපේ ආච්චි. අපේ අම්මා මැරුවෙත් නැතුව, අපි 10 දෙනාම මරන්නෙත් නැතුව අර ගේ ඇතුලේ අපි 10 දෙනාම හම්බ වුණා. කටුමැටි ගහපු ගේ පැලේ. දැන් පුළුවන්ද එහෙම? බැ. පෙගෙන යාල පැටලෙනවලු බෙල්ලේ, කරවටේ, කකුලේ. ඒ හින්දා ඒකාව කල් තියා ගන්න ඕනලු. වතුර මල්ල පුපුරලාලු. පුතු මෙව්වා තියෙන්නේ දැන්. ඉස්සර ගෑනු අයගේ මල්ල තිබුණෙත් නැහැ. ඉස්සර හිටපෙවුන්ගේ වැල තිබුණෙත් නැහැ පැටලවෙන්න. දැන් තමයි ඌවා තියෙන්නේ. වෛද්‍ය විද්‍යාව දියුණු නම් මං පිළිගන්නේ පුතා, දියුණු වෛද්‍ය විද්‍යාවක් නම් ස්වභාවිකවම ළමයා බිහි වෙන්නට මාතාව නිර්මාණය කරන එක නෙමෙයිද ලෝකයේ දියුණු බව? ඒක නෙමෙයිද දියුණු බව? ඒකනේ දියුණු බව. මේ කරුණාව කපලා කොටලා ඉරලා ලිස්ට් එකේ ලියලා දෙනවා කල් තියාම. පිහා මෙච්චරයි, කැටි මෙච්චරයි, බ්ලේඩ් මෙච්චරයි, ඉදිකටු මෙච්චරයි, නූල් මෙච්චරයි, පුළුංගෝස් මෙච්චරයි, රෙදියාර මෙච්චරයි, කොට්ට මෙච්චරයි. ඇඳ ඇති මිනිහට ප්‍රසූත වේදනාවට වඩා වේදනාවක් එනවා ලිස්ට් එක දැක්කාම පුතා. ඒ තරම් මීහරකුන්ගෙන් සමන්විත සමාජ ක්‍රමයක් නිර්මාණය කරපු මේකේ යක්කු දකින්න එච්චර අමාරු නෑ පුතා. උගත් යක්කු ඕන තරම්. මීගොමුවේ ඉස්පිරිතාලේ බෙහෙත් ගන්න ආපු ගාමට් දැරිවිව දූෂණය කරලා උඩ තට්ටුවෙන් පල්ලෙහාට ඇතෑරියේ මේ රටේ කසල සෝදකෙක් නෙමෙයිනේ, වෛද්‍යවරයෙක්. අනුරාධපුරයේ මහරෝහලේ කාන්තාවෝ පාවිච්චි කරපු, කාර්ය මණ්ඩලයේ කාන්තාවෝ පාවිච්චි කරපු වැසිකිළිවල කැමරා හයි කරලා රහසේ ස්ථාන රූගත කරලා බලන්න තරම් පෙරේත ඇහැක් තිබ්බේ. නීච වීදි සරන්නෙකුට නෙමේ පුතා, වෛද්‍යවරයෙකුට. මේ රටේ අහිංසක මිනිසුන්ගේ මුදල් හොරාකන ලිපිලේකන හදන ඉංජිනේරුවෝ කෝටි ප්‍රකෝටි ගණන්. නූගත්තු නෙමේ පුතා, උගත්තු. ඔය පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නවා අය කියන රාජකීය උපාධි දහරි සකල වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, කළමනාකාරවරු මේ උපාධි කියලා ඔතෙන්ට ගිහිල්ලා ඉන්නේ. ඒ උපාධි කඩදාසි විතරයි කියලා පේන්නේ නැද්ද? එහෙනම් පුතා, යකා කියන එක නිර්මාණය වෙන්නේ උගත්කම නැතිකම හින්දා නෙමෙයි. උගත්කම තිබ්බත් එකක් අඩුයි. මොකද්ද? බුද්ධිය නැහැ.
උගත්කම තියෙනවා බුද්ධිය නැහැ. විෂය දැනුම විතරයි තියෙන්නේ පුතා යම් යම්. පේනව නේද කතා කරනකොට? එක එක්කෙනාට විෂයද කලමනා කරන උපාධිය. එක කෙනෙකුට තියෙනවා වාස්තු විද්‍යාව පිළිබඳ උපාධිය. තව එක කෙනෙකුට තියෙනවා වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධිය. තව එක කෙනෙකුට තියෙනවා. එහෙම උපාධින තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ උපාධිය බලන්නකො. බුද්ධියේ රජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේට හරක් බලන්න කියන්නකො බලන්න. හරක් බලන ශාස්ත්‍රයේ කියනවා මේ ලංකාවේ පුළුවන් නම් කියන්නකො පසු වෛද්‍යවරයෙකුට ඇවිල්ලා මෙතන කියන්න කියලා. හරක් බලන ශාස්ත්‍රයේ. බුදුහාඳුරුවන්ගේ දර්ශනය පෙන්නලා තියෙන හරක් බලන විද්‍යාවයි දැන් ඔය පසු වෛද්‍ය මහතුරු දන්න විද්‍යාවයි දෙක ගලපලා බලන්නකො. කිට්ටු වෙන්නවත් බෑ පුතා. මහා ගෝපාල සූත්‍රයේ තියෙනවා ගෝපල්ලෙකු විසින් අනුගමනය කළ යුතු නියාම ධර්ම 11ක්. මහා ගෝපාල සූත්‍රයේ. කසී බහරද්වාජ සූත්‍රයේ බලන්නකො කුසි කර්මාන්තය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සමාජ විද්‍යාව ගැන බලන්නකො සිංහල ඕවාද සූත්‍රයේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. භූගෝල විද්‍යාව බලන්නකො මේ ලෝක ශාස්ත්‍රය පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. හිත පිළිබඳව බලන්නකො මනෝවිද්‍යාව. නානා විද්‍යාවන් සකල විද්‍යාවන් පසක් කොට විද්‍යාඥයෙකු හැටියට මේ ලෝකේ මා දකිනවා නම් ඒ බුද්ධිමතා ලෞතුරා බුදුරජාණන් දැන් නිකන් අවලංගු කාසි වාගේ මෙවුන්දලා විසික්කා. කන්ද නම් කාපන්, ඉන්න නම් හිටපන්. අපේ ලෝකේ අපි යනවා. එහෙම මහ කෙලෙහි ගුණයක් දන්නේ නැති අකුරුතඥ අසත්පුරුෂයෝ ඉන්නේ මනුලෝ පුතා. තිරසන් ලෝකයේ නෙවෙයි. මේ මනුලෝ ඉන්නේ. අපි ගාව සද්ධාව නැ අන්ධව තියෙන්නේ. අන්ධ සද්ධාව. කප්රුක් පූජා තියෙනවා. පිච්චමල් පූජා තියෙනවා. දාස්පෙතියා මල් පූජා තියෙනවා. රෝස මල් පූජා තියෙනවා. නෙළුම් මල් පූජා තියෙනවා. ලක්ෂ ගණන් වලින් තියන්නේ වුණා. ඒ වුණාට මල් පූජා කරන්නේ ඇයි කියලා හැව්වහම අපච්චි දන්න. කෝටියක් පූජා කෙරුවත් වැඩේ මොකද දන්නේ නැත්තා. මහා මේඝ වනෝද්‍යානයේම සුදුම සුදු පාටයි. පිච්ච මල් පූජාව දවසට. මල් පූජාවේ බුදුහාමුදුරෝ දේශනා කොට වදාලා අර්ථය දකින් නැත්තං ඒ ගාථාව දන්නෙත් නැත්තං මල් පූජාව කියන එක බෞද්ධ දර්ශනයේ ඇතුලේ ඔබ්බලා තියෙන්නේ මොකටද කියලා දන්නේ නැතු මොකද්ද ඔය කරන මායම? ඒක ඇත්තටම මායමක් අප්පච්චි. කපුරු පූජාව වුණත් එහෙම එකක්. චෛත්‍ය වලට රෙදි අඳන්න කියලා තියෙනවද බෞද්ධ දර්ශනයේ කොහේ හරි? ඈ ඔළුවේ තියාගෙන ගිහිල්ලා රෙදි මීටර 100 ගානක් පෙර රජදරුවෝ හදාපු චෛත්‍යයකට අන්දාපියව්. තොපිට හම්බෙනවා අමා නිවන් කියලා ත්‍රිපිටකේ කොහේ හරි ලියලා තියෙනවද? නෑනේ පුතා. හැබැයි අම්මට චීත්තයක් අන්දපුවාම, තාත්තට සරමක් අන්දාපුවාම, උඹට බුද්ධෝපස්ථානය කරපු නිර්වාණගාමි මහා කුසලයක්, දානානිසංසයක් තියෙනවා, කෙලෙහි ගුණ සැලකීමේ මහා කුසලයක් තියෙනවා. උඹට ඒ කරා වූ කාර්ය තුල කියලා. ඒකට පුතා රෙදි මීටර 3යි. නැත්නම් යාර 2.5යි. වැය වෙන්නේ. අර කිලෝමීටර 4ක් විතර ඒක ඔළුවේ තියාගෙන අවුවේ ගිහිල්ලා 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 චෛත්‍ය රන්දෝනෝ අප්පා. චෛත්‍ය රන්දෝලා සාදු කියලා සූකුළු අවුවේ ආපහු ඇරිලා එන ඕකට කියන්නේ මිත්‍යා දෘෂ්ටිය කියලා. ඔතන තියෙන අන්ධ සද්ධාව. එතන නෑ සදැහැති බව. ඔයාලා හොඳට හිතලා බලන්න. බුදුහාමුදුරුව එක නූල් පොටක්වත් විසිකන්න අපතේ අරින්ද කියලා බෞද්ධ දර්ශනය කියලා තියෙනවද කියලා. මේ චීවරය පොරවලා 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 පොරවන්න බැරි වෙනකොට නිදියන යහනට දාගන්න කිව්වා. නිදියන යහනේ පාවිච්චි කරන්න බැරි වෙනකොට ඒක දිගෑරලා ආපහු අඹරලා ලණුවක් ගොතලා පාපිස්සක් හදලා ස්වාමින් වහන්සේගේ පය වදින තැන තියාගන්න කිව්වා. පය වැදිලා ඉරිලා යනකොට ඒක මැටි වලට කලවම් කරලා Taman නිදියන යහනට
එහෙම නැත්නම් බිත්තියට තියන්න කියලා කිව්වා. උෂ්ණ කාලයට සීතල වෙන්නටත්, සීතල කාලයට සීතල උරාගෙන සම ජීවිතයක් ගෙවන්නට තමන්ගේ කුටිය හදාගන්න. අවසාන කැබැල්ලෙන් පවා ප්‍රයෝජනයක් ගන්න දේශනා කොට වදාළ ලෞතුරා බුදුරජාණන් වහන්සේ බේල් ගණන් රෙදි අපතේ විසිකන්න කොහෙවත් කියලා නැහැ. එනිසා මිත්‍යා දෘෂ්ටික ගමනක් දෙන අසද්ධාවන්තයෝ ලංකාවේ බොහෝ වෙලා වැඩි. ආටෝපිත අහංකාර ලස්සන සංස්කෘතියක් ඇතුලේ දුවනවා මිසක් බෞද්ධ දර්ශනය මොකද්ද කියලා බලන්නේ නැණි අපච්චි. බෞද්ධ දර්ශනය බලන්නේ. එහෙනම් ඔබ යන්නේ වැරදි ගමනක. ධර්ම අවබෝධය ඕන, අවබෝධයෙන් යා යුතුයි. ඒ අවබෝධය තියනවා නම් අපේ ගෘහීය ජීවිතයත්, සමාජ ජීවිතයත්, මේ ආගමික ජීවිතයත්, වෘත්තීය ජීවිතත් හැම පැත්තක්ම පෝසත් වෙනවා. ධර්මය දකින්න ඕන, ධර්මය හොඳින් පැහැදෙන්න ඕන, රත්නත්‍රය දකින්න ඕන, රත්නත්‍රය හොඳින් පැහැදීම ඇති කරගන්න ඕන, රත්නත්‍රය දකින්ද ධර්ම අවබෝධය ඕන. එහෙම නැත්තම් බෑ. ධර්මය අවබෝධ නැති හින්දානේ දැන් ටිකට කලින් අපේ ස්වාමින් වහන්සේ කෙනෙක් ආවා යාබද, මගෙත් එක කතා කර කර හිටියා බොහෝ වෙලා. උන්වහන්සේ වැඩ කරන විද්‍යාලයේ ධර්ම දේශනාවක් පවත්වන්න ඕනයි කිව්වා. උන්වහන්සේ මායි දෙන්නා සාකච්ඡා කළේ ධර්ම සාකච්ඡාවක්. ඒ ධර්ම සාකච්ඡාවේදී උන්වහන්සේ මායි කතා කළේ ඕකමයි. ධර්මය අවබෝධ නැහැ මිනිස්සුන්ට. අවබෝධයි වගේ ඉන්නවා. අපච්චි වැරදි කරන්නේ දැන දැනද නොදැනද? වැරදි කරන්නේ ඇත්තටම දැන දැනද නොදැනද? මට කියන්න උත්තරයක් දෙන්න. දැන දැනත් කරනවා, නොදැනත් කරනවා. එහෙම වෙන්න බෑනේ. වැරදි කරන්නේ දන්නේ නැති හින්දා. වැරදි කරන්නේ හැමෝම දන්නේ නැති හින්දා. නෑ මොන බොරුද ස්වාමීන් වහන්සේ, ඒක නම් පිළිගන්න බෑ කියලා ඔබ කියයි. නෑ අපිට තේරෙන විදියටනේ අපි ඔය කියන්නේ. අප්පච්චි සිගරට් බොන්න හොඳ නෑ. මම පුතා සිගරට් බොන්නේ නෑනේ. සිගරට් බොන්න හොඳ නෑ කියලා අපි හිතමුකෝ. සිගරට් බොන්න හොඳ නෑ කියලා දන්නවා. කා ඉස්සරහද? අම්මා ඉස්සරහ, තාත්තා ඉස්සරහ, ගුරුවරයෝ ඉස්සරහ, හාමුදුරුවෝ ඉස්සරහ සිගරට් බොන්න හොඳ නෑ කියලා එයා පිළිගන්නවා. යාළුවෝ ඉස්සරහ හොඳයි. එයාගේ ලෝකෙදි හොඳයි. ඒකනේ අප්පච්චි දන්නේ නැත්තේ. යාළුවෝ ඉස්සරහ වෙන්න පුළුවන්, තනියම වෙන්න පුළුවන්. අම්මා තාත්තා මේ රටේ කුමන හෝ තරාතිරමක කෙනෙක් අභියස හෝ ස්වකීය ජීවිතයේ අභියස සිගරට් බොන එක මෙලොවත් පරලොවත් ආධ්‍යාත්මීය වශයෙන්ුත් භෞතික වශයෙන්ුත් විනාශයක් ඇති කරන එකක් කියලා දකින්න පුළුවන් ඥාණය එන දවස තමයි දැක්කා වෙන්නේ, දැනගත්තා වෙන්නේ. එහෙම දන්නව නම් අපච්චි බොන්නේ. සිගරට් එකක් බොනකොට රුපියල් 50ක් පිච්චෙනවා. තමන් දුක් විඳලා හොයාගත්ත රුපියල් 50 පිච්චිලා යනවා නිකම්ම. තොල් පොටවල් දෙකත් එක්කන් ඔක්කොම කළු වෙලා අඟුරු වෙලා. මං එයාට ගොම්බස්සෝ කියලා කියන්නේ පුතා. සිගරට් බොන ඒ අපරාට මං කියන්නේ ගොම්බස්සෝ කියලා. කඩේට රුපියල් 50ක් දීලා අතේ තිබ්බු සිගරට් එකක් අරන් හොම්බ පුච්චා ගන්න එකනේ කරන්නේ පුතේ. විනාඩි ගානක් තිස්සේ හොම්බ පුච්චලා පුච්චලා බලන්නකො සිගරට් බොන එකාගේ හොම්බ ගොම්බස්සා තමයි. මව්පියෝ රෝස පාටට හදලා තිබ්බු දෙතොල් දැල්ලිම දැලි පාටනේ, අඟුරු පාට. මේකා කාලකන්ණියා අර අම්මා තාත්තා දෙන්නා ඉදිරියේ බිව්වේ නැතුවාට ඒකගේ හොම්බ දැක්කහම පේනවා මේකා කූතාණ්ඩියා බව, මේකා මීහරකා බව පේනවා. ඒ තරම් ජීර්ණ ලෝකයක අපි ඉන්නේ. දන්නේ නැහැ අප්පච්චි. වැරදි කරන හැම මිනිහෙක්ම දන්නේ නැහැ. මේ රට විනාශ කරන මිනිසුන්ට තේරෙන්නේ නැහැ.
මේ විනාශ කරන්නේ මාත් මගේ පරම්පරාවත් මං උපන් මාතෘ භූමියත් කියලා ඔය කාලකන්ණියොන්ට තේරෙන්නේ. මේ ජීවත් වෙන පුංචි කාලයේ ඇතුලේ මම මේ මගේ මනුස්ස ජීවිතය නිගා කරමින් තිරච්ඡානගත අපාගාමි ලෝකයකට යන්න යන්නේ කියලා ඔය පෞකාරයන්ට තේරෙන්නේ නැති හින්දා තමයි මේ රට මේම විනාශ කරන්නේ. මිනිහෙක් වෙලා උපන්න අපි මනුස්සකමට උචිත දේවල් විතරක් තෝරා ගන්නවා නම් ඒ තමා සදැහැතියා ධර්ම අවබෝධය තියෙන. නැත්තම් පින්නතුනි අපි යන්නේ වැරදි ගමනක අනවබෝධයෙන් අන්ධයෝ ලෙසින්. ඒ හින්දා අපි දැන් දුප්පත්. පෝසත් නැහැ. ශ්‍රී ලංකාව පෝසත් නැහනේ දැන්. කොහෙටද ණය නැත්තේ? කාටද ණය නැත්තේ? මේ මෙතන ඉන්න කී දෙනෙක් ණය නැති අය ඉන්නවද?